එතකොට අපි අද බලමු දැන් ඇත්තටම සෛල චක්‍රය හා සෛල විභාජනය තුන්වෙනි වීඩියෝ එක මම හිතන ඒ යටතේ. එතකොට අපි දැන් දෙවෙනි එකකේ තමයි තාම මම මේ තියරි කරගෙන යන්නේ. එතකොට කලින් ඇත්තටම මොනවාද ජීවී රසායනික පදනම ඊට පස්සේ සෛලීය පදනම යටතේ තියෙන අවසාන පාඩම මෙතන සෛල චක්‍රය හා සෛල විභාජනය. එතන සෛල චක්‍රය කියන්නේ මම මොකද්ද කියලා කලින් වීඩියෝ එකෙන් කිව්වා. එතකොට එක් සෛල විභාජනයක් අවසානයේ සිට ඊළඟ සෛල විභාජනය අවසානයේ දක්වා අපි ශූන්‍යස්තික සෛලයක් ගත්තොත් ඒ සෛලයේ සිදුවන අනුපිළිවෙලින් සිදුවන සමස්ත ක්‍රියාවලිය මේකේ ප්‍රධාන අවදි දෙකක් තියෙනවා අන්තර කලාවයි අනුනන කලාවයි. අනුනන කලාවයි කොටස් දෙකකට බෙදෙනවා න්‍යෂ්ටික විභාජනය නැත්නම් අනුනනය කියන එක. ඊළඟට මොනවාද සෛල රාශි විභාජනය. න්‍යෂ්ටික විභාජනය කියන්නේ මාතෘ න්‍යෂ්ට සර්ව සම්බුද්ධ හිතෘ න්‍යෂ්ට දෙකක් ඇතිවීමේ ක්‍රියාවලිය. ඒව මම කලින් වීඩියෝ එකකින් කරා. ඊට පස්සේ මම අද ආපහු මතක් කිරීමත් එක්ක යනවා පොඩ්ඩක්. එතකොට අපි දන්නවා විභාජනයේ ලක් වෙන්නේ මම අර ඉස්සෙල්ලම රූපසටහනේ ඇඳලා තියෙන්නේ මෙතන තියෙන්නේ අන්තර කලාවේ තියෙන සෛලයක්. වර්ණ දේහ හාසලස පේන්නේ ක්‍රොමැටින් ජාලයක් ලෙස පේන්නේ. කේන්ද්‍ර දේහ තියෙනවා සත්ව සෛලයක නම් න්‍යෂ්ටිපට්ඨේ න්‍යෂ්ටිකා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ රූපසටහනින් බලන කලින් ඒවයි. එතකොට ඒ සෛලයක් තමයි ප්‍රාග් කලාවට ආවේ. ප්‍රාග් කලාවේ විශේෂත්වය තමයි වර්ණ දේහ දැන් ඝන වෙනවා, කෙටි වෙනවා, පැහැදිලි වෙනවා. එතකොට දැන් අපිට පේනවා හැම වර්ණ දේහයක්ම රදිත්ත වූ සෛල චක්‍රයේ එස්සවදීදී දිත්ත වූ DNA ප්‍රතිවලිත වෙලා හදාගත්ත ඒ විදිහම DNA අණු දෙක නැත්තම් දැන් සහෝදර වර්ණ දේහාංශ දෙකක් තියෙනවා. ඒව සෙන්ටිමීරයෙන් බැඳිලා වර්ණ දේහාංශ වශයෙන් දිස් වෙනවා. එතනම ආලෝක අන්වීෂයෙන් අපිට මේ අවස්ථාව හොඳින් බලා ගන්න පුළුවන්. විශේෂ ලක්ෂණය තමයි න්‍යෂ්ටිකාව නොපෙනී යනවා. න්‍යෂ්ටිකාව නොපෙනී යනවා. න්‍යෂ්ටි පටලයක් ඇත්තටම නොපෙනී යාම යන්තමින් ආරම්භ වෙනවා. එතකොට දැන් කේන්ද්‍ර දේහ බෙදිලා ප්‍රතිවිරුද්ධ ද්‍රව දිපසට ගමන් කරනවා. ඒ කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ දිපසට ගමන් කරන එකෙන් හැතරම අපිට හැදෙනවා අනුනන තරකුව. අනුනන තරකුව හැදෙනවා. අනුනන තරකුවේ කොටස් තුනක් තියෙනවා. තුරුව කේන්ද්‍රිකා සුද්ධ නාලිකා තන්තු. එතකොට අනුනන තරකුව හදන්න එකෙන් ඒක අපි එදා ප්‍රාග් කලාවෙන් කරා. එතකොට ඕගොල්ලෝ රිසෝස් බුක් එකේ දෙන ප්‍රාග් කලාව බලන්න ක්‍රොමැටින් තතු කෙටිවීම හා ඝනවීම මගින් ඝනවී වර්ණ දේහ බවට පරිවර්තනය වී ප්‍රතිඵලයක් ලෙස වර්ණ දේහ ආලෝක අන්වීක්ෂයෙන් පේනේ. න්‍යෂ්ටිකාව අතුරුදහන් වී යන අතර සෙන්ටිමීරිය මගින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව වර්ණ දේහ පෙනේ. කොහෙසින් නැමැති විශේෂ ප්‍රෝටීනිය මගින් සහෝදර වර්ණ දේහවල වර්ණ දේහ බාහු වර්ණ දේහ බාහු එතනම සෙන්ටිමීරනුත් ඇල්ල තියෙනවා. මේ ප්‍රෝටීනිය කොහෙසින් වලින් මේ බාහු ඇලිලා තියෙනවා. වර්ණ දේහ බාහු බැඳී ඇත. අනුන තරකුව සෑදීම ආරම්භ වේ. අනුන තරකුව සෑදීම ආරම්භ වේ. එතකොට ඕගොල්ලෝගේ MCQ එකකින් ඇහුවොත් අනුන තරකුව සෑදීම ආරම්භ වෙන්නේ ඇතරම ප්‍රාග් කලාවේදී. වර්ණ දේහ කෙටි වෙලා ඝන වෙලා පැහැදිලි වෙන්නේ ප්‍රාග් කලාවේදී. එතකොට ඊළඟට තරකුවේ කේන්ද්‍ර දේහ තරකු සුද්ධ නාලිකාව හා තුරුව ඇතුළත්. එතකොට කේකලා තියෙනවා කේන්ද්‍ර දේහ තුරුව සුද්ධ නාලිකා අන්තු. ඒ ඔක්කොම එකතු කරාම තමයි අනුන තරකුව හදන්නේ. එතකොට කේන්ද්‍ර දේහ දෙක අතර සුද්ධ නාලිකා දික්වීම හේතු කොටගෙන කේන්ද්‍ර දේහ දැන් ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙපැත්තට මෙහි අතර ඇති මොණුවක මේ දෙපැත්තට ගමන් කරනවා. ඊට පස්සේ තියෙනවා පෙරයෝග කලාව. මෙන්න පෙරයෝග කලාව මන රූපසටහන ඇඳා අපි එතෙන්දි ගත්තොත් දැන් මේ වන විට කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙපස තියෙන්නේ. ඒකේ තියෙනවා තුරුව කේන්ද්‍රිකා ඒකෙන් විහිදෙන සුද්ධ නාලිකා තන්තු තරකුව හැදිලා තියෙන්නේ හොඳටම. අතින් අතනින් තරකුව තාම හැදුන්නේ නැහැ හොඳට. මෙතන තරකුව හැදිලා තියෙන්නේ. මේ තරකු තන්තු වලට සෙන්ටිමීර මගින් සෝරි කයිනටෝකෝ මගින් සුද්ධ නාලිකා සම්බන්ධ වෙනවා. දැන් එතකොට අර හතර තමයි මම මේ දාලා තියෙන්නේ මේක. එතකොට මේක මේක ওই ටික තියෙනවා. එතකොට එතන තියෙන්නේ පෙරයෝ කලා මේ අවස්ථාවේදී ඇත්තටම න්‍යෂ්ටි පටලය කැඩීමේදී ගිහින් තියෙනවා. එතකොට ඔයගොල්ලෝගේ ගයිඩ් මේ රිසෝස් බුක් එකේ තියෙනවා. න්‍යෂ්ටික ආවරණයේ බිඳියයි වර්ණ දීහ තවදුරටත් ඝන බවට පත්වේ. කයිනටෝ කෝව සමින් හැදෙන විශේෂ ප්‍රෝටීනයක් මගින් එක් එක් වර්ණ දීහාංශවල සෙන්ටිමීර අසලදී සම්බන්ධ වේ. කයිනටෝ කෝවලට තමයි මේ සෙන්ටිමීර අසලදී කයිනටෝ කෝවලට සෙන්ටිමීර අසලදී මේ සුද්ධ නාලිකා තන්තු තරකු තන්තු සම්බන්ධ වෙනවා. එතකොට විශේෂත්වයක් තමයි මෙතකොට මේ මේ දැන් මේ සම්බන්ධ වීමත් එක්කම කෝ වෙන්නේ මේ වර්ණ දේහ දෙපැත්තට ඉහළට පහළට චලනය වෙනවා. ඉහළට පහළට චලනය වෙනවා. මේක ඉහළට පහළට චලනය වෙනවා. ඉහළට පහළට චලනය වෙනවා. ඒතකොට ඒක පෙරයෝග කලාවේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ කයින්ටෝකෝ සමග සම්බන්ධ නොවිච්ච සුද්ධ නාලිකා ඒව මේ පැත්තෙන් ආපු ඒවයි එකිනෙක අන්තර්ක්‍රියා සිදු කරනවා. කයින්ටෝකෝ වල සම්බන්ධ වූ සුද්ධ නාලිකා ප්‍රතිවිද ද්‍රව සිටින සුද්ධ නාලිකා සමග අන්තර්ක්‍රියා කරයි. එතකොට ඒක පෙරයෝග කලාව. ඊට පස්සේ එනවා යෝග කලාවට. එතකොට මෙතනම කෝ වෙන්නේ දැන් කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙපස තියෙන්නේ අනුන තරකුව හදලා
තියෙන්නේ දැන් මේ පැත්තෙන් එන එකට මේ පැත්තෙන් එකත් එක්ක සම්බන්ධ වෙනවා දැන් මෙතන සම්බන්ධ වෙලා තිබුණේ මේ සම්බන්ධ වෙලා මේක හරියට සෛලයේ මැද රවුමක් වට දැන් මේකේ මේ වගේ තව පියනක් තියෙනවා නම් මේක තියෙනවා මෙන්න මේ මැද රවුම දිකට මේ වෘත්තාකාරව මෙහෙම රවුමට මේ වර්ණ දේශකසිනවා එතකොට මේකට අපි කියනවා යෝග කලාතලය නැත්නම් සෛලයේ සමකය සෛලයේ සමකතලය මධ්‍ය තලයේ යෝග කලාතලයේ මෙහෙම මෙහෙම දැන් මෙහෙම 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 දැන් අපේ නම් එතකොට ඒ වගේ තියෙනවා සමප්‍රබවත් වර්ණ දේ යුගල් 23. එතකොට ඒව මේක වටේ මෙහෙම සකස් වෙනවා. මේක වටේ සකස් වෙනවා. එතකොට මේ විශේෂ ලක්ෂණයක් තමයි ද්‍රව දෙපැත්තේම තරුකු තන්තු එක්ක. මෙන්න මේ පැත්තෙන් එන එකයි මේ පැත්තෙන් එන එකයි දෙකම මේ දෙකට සම්බන්ධ වෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. අන්න ඌණන විභාජනයේ කියන එකේදී හැම වෙන්නේ නැහැ දෙපැත්තටම සම්බන්ධ වෙනවා. එතකොට යෝග කලාව බලමු කේන්ද්‍ර දේහයේ ප්‍රතිවිරුද්ධ දෙවදිසට ළඟාවි එක් එක් ද්‍රව්‍යයේ සිට සමදුරකින් පිහිටි යෝග කලා තලයේ සාඳුරන සමදුරකින් මේ ද්‍රව්‍යයේ ඉඳලා සමදුරකින් තමයි යෝග කලා තලයේ දේ කියන්නේ මේකේ සමක තලය සමදුරකින් පිහිටි යෝග කලා තලයේ ලෙස හඳුන්වන ස්ථානයකට වර්ණ දේහ පැමිණ ඇත සෑම වර්ණ දේහයකම සෙන්ටෝමියරේ යෝග කලා තලයේ මත පිහිටයි මේ කලාව අවසාන වන විට සෛලයේ එක් එක් වර්ණ දේහය ඒවායේ සෙන්ටෝමියර අසලදී කයින්ටෝකෝස් සුදු නාලිකා බැඳී යෝග කලා තලයේ පෙළ ගැහේ මේකේ රවුමට තනි පේරියකට පෙළ ගැහෙනවා දෙපැත්තටම සම්බන්ධ වෙනවා ඒ කියන්නේ ද්‍රව දෙපසින් මෙන සුදු නාලිකා තන්තු මගින් තරුකු තන්තු මගින් මේ එකම මේ වර්ණ දේහයක් වර්ණ දේහාංශ දෙක කයින්ටෝකෝ මගින් දෙපැත්තටම සම්බන්ධ වෙනවා එතකොට හොඳට මෙද තලයට හොඳට ඇවිල්ලා සමාන දුරින් තියෙන්නේ ඊට පස්සේ අපිට එනවා විయోగ කලාව දැන් විయోగ කලාවට එනකොට මොකෝ වෙන්නේ දැන් මේ අර එතෙන්දිම මේ අන්තර් ක්‍රියා කරපු ඒවා මෙහෙම එකිනෙක සම්බන්ධ වෙනවා මේ අර කයිනටෝකෝ සමග සම්බන්ධ නෝ වේවා එතකොට කයිනටෝකෝ සමග සම්බන්ධ වෙච්ච සුදු නාලිකා තියෙනවා කයිනටෝකෝ සමග සම්බන්ධ නොවන සුදු නාලිකා මේ එකිනෙක සම්බන්ධ වෙලා ඒව එකිනෙක සම්බන්ධ වෙලා මේක සෛලයේ පොඩ්ඩක් දිග වෙනවා දැන් දිග දික් වෙනවා අර රවුමට තිබුණ එක ටිකක් දික් වෙනවා එතකොට ඉතින්දී ඒ ටික වෙනවා ඊට පස්සේ එනවා අපි වියෝග කලාවට දැන් වියෝග කලාවට ආවහම කෝ වෙන්නේ දැන් මේ තරුකු තන්තු කෙටි වෙනවා කෙටි වුණාම යම්කිසි ආතතියක් ඇති වෙලා යම්කිසි ආතතියක් ඇති වෙලා අර ඒ වගේම කොහෙසින් ප්‍රෝටීන දිය වෙනවා සෙන්ටිමීර වලින් පැලිලා දැන් මේ සහෝදර වර්ණ දේහාංශයේ මේ පැත්තට යනවා ඊටම සර්ව සමයක මේ පැත්තට යනවා මේක මේ පැත්තට යනවා මේක මේ පැත්තට යනවා මේක මේ පැත්තට යනවා මේක මේ පැත්තට යනවා ওই විදිහට සිද්ධ වෙනවා ඔහොම සිද්ධ වෙනවා එතකොට එන අවියෝ කලාව වෙනකොට මොකෝ වෙන්නේ සහෝදර වර්ණ දේහාංශ සෙන්ටිමීරෙන් වෙන්වි කයිනටෝකෝට සම්බන්ධ සුදු නාලිකා කෙටිවි වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙපසට ඇදී. ඒ වර්ණ මේ කයිනටෝකෝට සම්බන්ධ සුදු නාලිකා තමයි කෙටි වෙන්නේ. ආතතියක් ඇති වෙනවා. ඇති වෙන මේ ප්‍රතිවිරුද්ධ ද්‍රවයට ඇදෙනවා. ඇදෙනවා වෙන් වෙනවා. එතකොට කයිනටෝකෝට සම්බන්ධ නොවූ සුදු නාලිකා දිගු වීම නිසා සෛලයේ දිගින් වැඩි වෙනවා. සෛලයේ දිගින් වැඩි වෙනවා. ඊළඟට යෝග කලාව අවසාන වීම සමග සමාන හා සම්පූර්ණ වර්ණ දේහ කට්ටල සෛලයේ එක් එක් ද්‍රවී පිහිටයි. එතකොට මේ පැත්තට එක කට්ටලයක් ඊට සමාන කට්ටලයක් මේ පැත්තට. ඔන්න එහෙනම් වියෝග කලාව අවසන් වෙනවා. දැන් වියෝග කලාව අවසන් වුණාට පස්සේ අපිට නෝ ඊට පස්සේ මේ අනුනන විභාජනය නැත්නම් අනුනනේ අන්ත අවසාන කලාව. අවසාන කලාවට එනකොට මොකද වෙන්නේ? දැන් මේ දෙපැත්තට ඇදෙනවා. දැන් මෙතන මේ දාලා තියෙන ඕගොල්ලෝගේ රිසෝස් බුක් එකේ බලන්න පින්තූර ටික. පින්තූර ටික තියෙනවා 43 වෙනි පිටුව. ওই පින්තූර ටික තමයි මම ඇඳලා තියෙන්නේ. එතකොට පළවෙනි එක තියෙනවා ප්‍රාක් කලාව, අන්තර් කලාව, දෙවෙනි එක තියෙනවා ප්‍රාක් කලාව, තුන්වෙනි එක තියෙනවා පිර යෝග කලාව, ඊට පස්සේ යෝග කලාව, මේ වියෝග කලාව, ඒ රූපසටහන් නම් කරන්න ඉතාල වැදගත් වෙන නම් කරපු රූපසටහනක් අඳින්න. එතකොට දැන් මේ තියෙන්නේ වර්ණ දේහාංශ. වර්ණ දේහාංශ ලෙස තමයි වෙන් වෙන්නේ. එතකොට දුහිතු වර්ණ දේහාංශ වෙන් වුණාට පස්සේ අපි ඒවට කියන්නේ දුහිතු වර්ණ දේය කියලා. දැන් එකට තියෙනකොට වර්ණ දේහාංශ වෙන් වෙන්නේ වර්ණ දේහාංශ වශයෙන් වෙන් වුණාම අපි කියනවා ඒවට දුහිතු වර්ණ දේහ කියලා. වෙන් වෙන්නේ වර්ණ දේහාංශ ලෙස. වෙන් වෙන්නේ වර්ණ දේහාංශ ලෙස. ඉතින් පැලෙනකොට වර්ණ දේහාංශ වෙන් වුණාට පස්සේ ඒව දුහිතු වර්ණ දේහ. ඊට පස්සේ අපිට තියෙනවා අන්ත කලාව ප්‍රතිවිරුද්ධ ද්‍රවවල ඇති එක් එක් වර්ණ දේහ කට්ටලයේ වටා මෙන්න මේ කට්ටලයේ වටා දැන් න්‍යෂ්ටි පටලය හැදෙනවා. දැන් න්‍යෂ්ටි පටලය අලුතෙන් හැදෙනවා. න්‍යෂ්ටිකාව ආයි පේනවා. එතකොට මෙතන පටන්ගත සෛලෙත් හතරයි දැන් මේකෙත් හතරයි. මේකටම සර්ව සමයි මේ හතර. එතකොට එහෙනම් දැන් මොකෝ වෙන්නේ ප්‍රතිවිරුද්ධ දව දෙපස දුහිතු න්‍යෂ්ටි දෙකක් හැදෙනවා. දුහිතු න්‍යෂ්ටි එකක් හැදෙනවා. එතකොට එහෙනම් දැන් අන්ත කලාවේදී මොකෝ වෙන්නේ ප්‍රතිවිරුද්ධ දව දෙපස දුහිතු න්‍යෂ්ටි දෙකක් හැදෙනවා. මේ න්‍යෂ්ටි දෙක ප්‍රවේණිකව සර්ව සමයි. එතකොට එහෙනම් අනුනණය කියනකෝ ඔතනින් ඉවර වෙනවා. එතකොට ඊට පස්සේ වෙනවා සෛලප්ලාස් විභාජනය. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒක බලමු.